අභිමත දෙදුවේ මම හිතනවා මාව ඇහෙනවා සහ පේනවා ඇති කියලා අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ පුතේ මෙන්න මේ ප්‍රශ්න පත්‍ර කට්ටලය මේ ප්‍රශ්න පත්‍ර කට්ටලයේ ශිෂ්‍යත්වයට ගණිත ගැටලු 4 සහ 5 වසර ගැටලු 300ක් මිෂන් 1 ඒ කියන්නේ අපි පළවෙනි කලාපයේ තමයි පුතේ පළවෙනි කොටසේ ප්‍රශ්න ටික තමයි මේ පුතේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ අද සිට සෑම දවසකම සතියේ සෑම දවසකම උදේ 5 හමාරේ සිට 6 දක්වා හවස 7 සිට 7 හමාර දක්වා මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව දිගටම සිද්ධ වෙනවා. ඒතර ඕනම දරුවෙකුට පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න පත්‍ර මම මිලදී ගන්න පුළුවන් තැන් කීපයක් සඳහන් කරා. ඒ කියපු තැන් වලට සමහරක් තැන් වලට මේ වෙනකොට papers යවලා තියෙනවා. සමහරක් තැන් වලට තාම යවලා නැහැ. ඒකම තැපැල් මගින් ගෙන ගන්න කියලා මම ක්‍රමයක් කිව්වා. ඒක කොටසකට තැපැල් කරලා තියෙන ඉතුරු කොටසුත් මේ දවස්වල තැපැල් කරමින් පවතිනවා. සහ ඊට අමතරව ඒ සියලු කටයුතු වල ප්‍රමාදය නිසා පළමු සතියට අදාළයි. ඒ කියන්නේ මේ සතිය සහ ලබන සතියේ දින 5කට අදාළ ප්‍රශ්න පත්‍ර මම ඔයාලගේ WhatsApp group එකට දාලා තියෙනවා. ඒ ප්‍රශ්න පත්‍ර වලින් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් පන්තියත් එක්ක. යම්කිසි දරුවෙකුට ප්‍රශ්න පත්‍රේ නැතුව වුණත් ස්ක්‍රීන් එකේ යන පේපර් එක දිහා බලාගෙන වැඩ කරන්න පුළුවන් විදිහට තමයි ක්ලාස් එක මම කරගෙන යන්නේ. ඒ හින්දා කොයි විදිහට හරි කමක් නැහැ පුතේ දුවේ මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. මොකද හේතුව මම බය නැතුව කියනවා. සහ අත්දැකීමෙන් එක කියන්නේ මේ ප්‍රශ්න තමයි පුතේ ඔයාලගේ පේපර්ස් වල එහෙම නැත්නම් ශිෂ්‍යත්ව පේපර් එක එහෙම නැත්නම් පෙරහුරු ප්‍රශ්න පත්‍ර වල මේ ඕනම පේපර් එක මේ ප්‍රශ්න ටික තමයි පුතේ ඔයාලට හම්බ වෙන්නේ ඉදිරියේදී ඔයාලා වැඩ කරන්න ගත්තයින් පස්සේ. හරි නේද? එහෙනම් අපි කෙලින්ම වැඩේට යනවා. අද කතා කරන්නේ පුතේ ප්‍රශ්න පත්‍රාංක 1. ප්‍රශ්න පත්‍රාංක 1. ප්‍රශ්න පත්‍රාංක 1. මෙන්න මේ ප්‍රශ්න පත්‍රය අපි ප්‍රශ්න පත්‍රාංක 1 5 වසර paper 1. මේක පුතේ 4 5 කියලා දෙකටම නම් කරලා තියෙන්නේ. 5 වසර කියලා paper set එක යන. 25823 යන සංඛ්‍යාවේ ඉලක්කම් සියල්ල අග සිට මුලට ලියුව විට පුතේ පළවෙනි පියවර වෙන්නේ මේකේ. මේ කියලා තියෙන සංඛ්‍යාව ඔයා ලියා ගන්න ඉලක්කනේ 25000 25000 25000 25000 800 800 23. ඔන්න පුතේ සංඛ්‍යාව ලියාගෙන ඉවරයි. සර් ඕක ලියනකොට මෙතන කමාවක් දැම්මට කවන්න නැද්ද? පුතේ කමාවක් අපි දාන්නේ නැහැ. මොකද්ද සර් එහෙනම් ක්‍රමේ? ක්‍රමේ වෙන්නේ මේකයි පුතේ. මෙන්න මෙහෙම මෙතනින් පුතේ මෙන්න මේ සංඛ්‍යා ටික අපි චුට්ටක් විතර මෙහෙට කර මේ 25823. ඔන්න 25823 කියලා ලියාගන්න. මේ සංඛ්‍යාවේ ඉලක්කම් සියල්ල අග සිට මුලට ලියු විට එහෙනම් පුතේ පටන් ගන්න අග ඉලක්කම මොකද්ද? අග ඉලක්කම වෙන්නේ 3, ඊළඟ 2, ඊළඟ පොඩි හිස්තැනක් තිබ්බා 8, 5, 2. 32852 කියලා ලියලා තියෙනවනේ. හරිද? සංඛ්‍යාවේ ඉලක්කම් සියල්ල අග සිට මුලට ලියු විට මුලට ලියු විට අගසිට මුලට ලියෝ විට අගසිට මුලට ලියෝ විට මෙන්න මේ උත්තරේ තියෙනවා පුතේ. ඔයාගේ උත්තරේ හරි. මේ උත්තරේ තියෙනවා ඔයාගේ උත්තරේ නිවැරදි. අපේන අංක 2 පහත සංඛ්‍යා රටාවේ හිස්තැන් පුරවන්න. හරිම ලේසි එකක්. මේ 4 වසර දරුවන්ට අදාළ ප්‍රශ්නයක්. 943 944 945 946 947 948 949 950. ඔයාලට එකින් එක ගණන් කරන්න පුළුවන්ද කියලා බලන්න දීලා තියෙන ප්‍රශ්නයක්. 943 944 945 946 947 948 949 950 කියලා තියෙනවා නම් ඔයාගේ පිළිතුර නිවැරදි. ඔයාගේ පිළිතුර නිවැරදි. අපි යන අපේ ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 3. හොඳට අහගන්න. කණු දෙකක් අතර පරතරය මීටර් 6කි. එහෙනම් පුතේ අපි ඔය තොරතුරු ටික අපි ඉස්සරලා කියවන් යනවා මේ විදිහට. කණු දෙකක් අතර පරතරය මීටර් 6කි. පුතේ රවුම් කරගන්න ඒකේ කණු දෙකක් අතර පරතරය මීටර් 6යි කියන කතාව. කණු දෙකක් අතර පරතරය මීටර් 6යි කියන කතාව රවුම් කරගන්න.
අනු දෙකක් අතර පරතරය මීටර් 6යි කියන එක රවුම් කරගන්න. අනු දෙකක් අතර පරතරය මීටර් 6යි. හරි. කණු 8ක් සිටවා ඇති කණු පේලියක පළමු කණුවේ සිට අවසාන කණුවට ඇති දුර කොපමණද? පළමු කණුවේ සිට අවසාන කණුවට ඇති දුර කොපමණද? ඔන්න ගන්න. ඔන්න ගන්න. පළවෙනි වැඩේ පුතේ අපි කණු දෙක මෙහෙම ඇඳගෙන කරමු මුල නිසා. මෙන්න පළවෙනි කණුව, මෙන්න පළවෙනි කණුව, මෙන්න දෙවෙනි කණුව. ඔන්න කණු දෙකක් ඇඳලා තියෙනවා සර්. මේ කණු දෙක අතර පරතරය පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට මීටර් 6යි. පරතරය මීටර් 6යි. මොකද්ද? පරතරය මීටර් 6යි. පරතරය මීටර් 6යි. මම අහනවා කණු 8ක් තියෙන කණු පෙළක පළමු කණුවේ සිට අටවෙනි කණුවට ඇති දුර. මෙන්න පුතේ පළවෙනි කණුව මෙතන තියෙන්නේ. පළවෙනි කණුව. තව මේකේ කණු ඔක්කොම තියෙනවා කණු 8ක්. මෙන්න අවසාන කණුව. හරි. මේ පළමු කණුව, මේ අටවෙනි කණුව. එහෙනම් දැන් අපි ඊළඟ හොයන්න ඕන පුතේ. මේ කණු 8 අතර පරතර කීයක් තියෙනවද? පුතේ පළමු කණුවේ සිට අටවෙනි කණුව කියපුවාම පරතර තියෙනවා 7ක්. කොහොමද හොයාගන්නේ? අටවෙනි කණුවනි කියන්නේ. එහෙනම් පුතේ අටවෙනි කණුවෙන් අඩු කරන්න පළවෙනි කණුව. අටෙන් එකක් අඩු කරන්න. අටෙන් එකක් අඩු කරපුවාම පුතේ උත්තරය 7යි. පරතර 7යි. පරතර 7යි. අපි එහෙමම ලියමුද පුතේ? පරතර 7යි කියලාම. ලියාගමු අපි පරතර 7යි. පරතර 7යි. පරතර 7යි. පරතර 7යි. දැන් මං අහනවා පුතේ පළමු කණුවේ සිට අවසන් කණුවට ඇති දුර. පළමු කණුවේ ඉඳන් අවසන් කණුවට පරතර 7ක් තිබ්බා. අපි හොයාගත්තා එක පරතරයක් කීයද? කණු දෙකක් අතර පරතරය මීටර් 6යි. එහෙනම් මෙතන ඔක්කොම පරතර 7ක් තියෙනවා පුතේ. මේ පරතර 7 ගුණ කරන්න කණු දෙකක් අතර පරතරය මීටර් 6යි. කණු දෙකක් අතර පරතරය මීටර් 6යි. මීටර 6යි. 4ක් 6 42යි. මොනවද? මීටර් 4ක් 6 42යි. මීටර් 4ක් 6 42යි. පළමු කණුවේ සිට අටවෙනි කණුවට ඇති දුර. පළමු කණුවේ සිට අටවෙනි කණුවට ඇති දුර. පළමු කණුවේ සිට අවසාන කණුවට ඇති දුර. කණු 8යි නම් තියෙන අවසාන කණුවට 8ෙන් එකක් අඩු කරා 7යි. يعني අටවෙනි කණුව අවසාන කණුව, පළවෙනි කණුව තමයි ආරම්භ කරන. අන්තිම කණුවෙන් පටන් ගන්න කණුව අඩු කරනවා. 8ෙන් එකක් අඩු කරා 7යි. පරතර 7යි. 7 ගුණ කරන්න පුතේ එක පරතරයක් මීටර 6යි. 7 * 6 42යි මීටර් කියලා තියෙනවා නะ. හරි. ඒ අතරතුර ඔයාලා ප්‍රශ්නයට අනුව මේ උත්තරය ලියාගන්න, මෙහෙම හදාගන්න, පිළිවෙලටම වැඩේ කරන්න. අපි ප්‍රශ්න තුනක් සාකච්ඡා කරා පුතේ. ප්‍රශ්න තුනක් සාකච්ඡා කරා. ප්‍රශ්න තුනක් සාකච්ඡා කරා. මම හිතනවා මේ ප්‍රශ්න තුන ඔය දරුවන්ට හොඳට තේරෙන්න ඇති කියලා දුවේ පුතේ. අමාරු නෑ. අපි කතා කරපු තුන්වෙනි ප්‍රශ්නේ විතරයි ටිකක් සංකීර්ණ. නැත්නම් පළවෙනි ප්‍රශ්නේ සහ දෙවෙනි ප්‍රශ්නේ මහා ලොකු සංකීර්ණ ප්‍රශ්න. මේ බැ තුන්වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් විතර සංකීර්ණ. අපි යනවා ප්‍රශ්න අංක 4ට. ප්‍රශ්න අංක 4ට. හතලිස් නමේ සිට 99 තෙක් ගණන සංඛ්‍යා ලිවීමේදී පහේ ඉලක්කම ලිවිය යුතු වාර ගණන කීයද? හරි ලේසි. හරිම ලේසි. 49 සිට 99 තෙක්. තෙක් කීවොත් මුල අග. 49ත් ඕන 99ත් ඕන. දැන් අපි බලමු 49 ඉඳන් 99ට සංඛ්‍යා ලියාගෙන යනකොට පහේ ඉලක්කම කීපාරක් ලියවෙනවද කියලා. ඔන්න මම ලියන්න පටන් ගන්නවා. 49 ලිව්වා කියලා පහේ ඉලක්කමක් නැහැ. හැබැයි 50 ලියනකොට පහේ ඉලක්කමක් තියෙනවා. 51 ලියනකොට පහේ ඉලක්කමක් තියෙනවා. 52 පහේ ඉලක්කම. 53. දැන් අපි කොහොම ලියාගෙන යනවා අපිට? 53, 54, 55, 56, 57, 58, 59,
59 60 61 62 63 64 65 අය තියෙන්නේ 65 අය තියෙන්නේ 66 67 68 69 75 75 අය තියෙන්නේ 85 85 අය තියෙන්නේ 95 මොනපතේ අපි ඔක්කොම ටික ලිව්වා 49 සිට 99 දක්වා පහේ ඉලක්කම ලියවෙන්න පුළුවන් හැම කොටසම ලිව්වස. දැන් පුතේ පහේ ඉලක්කන් ටික ගණන් කරන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ගණන් කරගෙන යන්න. 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි. උත්තරය 15 කියලා තියෙනවා නේද? उत्तरे पहलव कीलतीयनोन हरिदाग उत्तरे पहलव कीलतीयनोन हरिदाग उत्तरे पहलव कीलतीयनोन हरिदाग उत्तरे पहलवन पुते हरि उत्तरे पहलवन हरि आय पारक मंग गणन करला चेक करला बलन्ना एकाय देकाय तुनाय हतराय पहाय हायाय हतराय අටයි නවයයි දහයයි එකොළහයි දොළහයි දහතුනයි දාහතරයි පහළව පිළිතුර පහළව කියලා තියෙනවා නම් වාග උත්තරය නිවැරදි පිළිතුර පහළව නම් වාග උත්තරය නිවැරදි පිළිතුර පහළව නම් වාග උත්තරය නිවැරදි ඔය විදිහටම හදාගන්න පුතේ අපි වෙන ප්‍රශ්න හතරක් සාකච්ඡා කරා ප්‍රශ්න හතරක් සාකච්ඡා කරා අපි යනවා පස්වෙනි ප්‍රශ්නේ අපි යනවා කියන ප්‍රශ්නේද පස්වෙනි ප්‍රශ්නේ බලාගන්න පුතේ ලේසි ප්‍රශ්නයක් ඒකන ලණුවක් සමාන කොටස් දෙකකට කපා ඉන්න එක කොටසක් නැවත 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 සමාන කැබලි තුනක් වනසේ කපන ලදී. එක් කැබැල්ලක දිග මීටර් දෙකක් නම් ලණුවේ දිග කොපමණද කියලා අහන. ඕකනේ අහන්නේ. අපි එහෙනම් මෙහෙම ඉරක් ගහ ගන්නවා. මේ තමා ලණුව. මේ තමා ලණුව. සමාන කොටස් දෙකකට කපමු මෙතනින්. සමාන කොටස් දෙකකට කැපුවා එක පැත්තක් නැවත කුඩා කැබලි තුනකට කපනවා සමාන වෙන විදිහට. එක පැත්තක් නැවත කුඩා කැබලි තුනකට කපනවා සමාන වෙන විදිහට. 1යි 2යි 1යි 2යි. දැන් මං කියනවා ඒ කපපු එක කෑල්ලක් මීටර් 2යි. 2යි මීටර්. මෙයත් 2යි මීටර්. මෙයත් 2යි මීටර්. දැන් මං අහනවා මුළු ලණුවේ දිග කොපමණද කියලා. මුළු ලණුවේ දිග. පුතේ මේ එක පැත්තක් දැන් මීටර 6යි 6යි. එහෙනම් පුතේ ලණුව සමාන කොටස් දෙකකට කැපුවා කියලානේ කියන්නේ. එහෙනම් පුතේ අනිත් පැත්තත් මීටර 6ම තමයි. එහෙනම් මුළු ලණුවම 6යි 6යි 12යි මීටර. මීටර 12. 6යි 6යි මීටර 12යි. මුළු ලණුවම පුතේ මීටර 12යි. හරිම ලේසි. හැබැයි වැඩේ තියෙන්නේ මේවා ওই විදිහට තර්ක කර කරාම එකින් එක බල බලාම හදන්න අවශ්‍යයි. එහෙම නැත්නම් නම් පුතේ ඔයාලා තින් මේවා වරදිනවා. ඔයාලා තින් මේවා වරදිනවා. උත්තරය වෙන්නේ මීටර 12යි කියලා තියෙනවා. හරිද? මීටර 12යි. ඇඳගෙන හදන්න මුල් අවස්ථාවේ ඉඳන් පස්සේ අඳින්න ඕනේ නිකම්ම වාරට හදන්න පුළුවන්. මුල් අවස්ථාවේ ඇඳගෙන හදුවා කියලා ප්‍රශ්නයක් නැහැ. අපි යන ඊළඟ එකට ප්‍රශ්න අංක 6. ප්‍රශ්න අංක 6. ප්‍රශ්න අංක 6. ප්‍රශ්න අංක 6. ලේසි නේද පහත ප්‍රස්තා පිරුළු වල හිස්තන්ට ගැලපෙන නිවැරදිම පිළිතුර තෝරා යටින් නිවැරදිම පිළිතුර අතරින් තෝරා යටින් ඉරක් හඳෙන්න නිවැරදිම පිළිතුර තෝරා යටින් ඉරක් හඳෙන්න කියලා ඉන්න ඕන මෙන්න මේක ඉරකින් කපා කොටි අල්ලගත්තා වගේ මොකද්ද කොටි වලිගය අල්ලගත්තා වගේ කොටි වලිගය අල්ලගත්තා වගේ කොටි වලිගය අල්ලගත්තා වගේ ඉන්දි කටුවයි අහවල් එකයි වගේ අහවල් එක මොකද්ද ඉදි කටුවයි නූලයි වගේ ඉදි කටුවයි නූලයි වගේ ඉදි කටුවයි හැඳි මිටයි වගේ ඉදි කටුවයි පොතයි වගේ නෙමෙයි හැම වෙලෙම එකට ඉන්නේ جوړුවක් දැක්කා අපි කියන මුන් දෙන්න නම් ඉදි කටුවයි නූලයි වගේ හැම වෙලෙම එකට තව අපිට කරන්නව දෙයක් නැහැ පටන් ගත්තාන් පස්සේ මේක අතහැරලා දාන්නම බෑ අපි කියන ඕ කොටි වලිගේ අල්ලගත්තා වගේ ඈ
ගැලවීමක් නම් නැහැ මේ වැඩේ ඉවරනකම් මේ මිනිස්සුත් එක්ක. එහෙම කියනවා. කොටි වලේ ගියල්ලා ගත්තා වගේ. අපේ නබද ප්‍රශ්න අංක 8 සාකච්ඡා කරන්න. ප්‍රශ්න අංක 8 තියෙන පුතේ දීලා තියෙන ඉලක්කම අදාළ සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය ලියන්න. සංඛ්‍යා නාමය ලියන්න. කොහොමද මේකේ සංඛ්‍යා නාමය ලියන්නේ? පළවෙනියට පුතේ මම මෙතන යට මේ විදියට වැඩේ කරනවා බලාගන්න. මේ සංඛ්‍යාව ලියාගෙන මම ඒක කොටස් තුනකට කඩා ගන්නවා. ඔන්න බලාගන්න. ඔන්න බලාගන්න. 63 129 පුතේ දකුණු පැත්තේ ඉඳන් කොටස් තුනකට කඩා ගන්න සංඛ්‍යාව. ඔන්න මම කඩලා තියෙනවා. ඔන්න මම කොටස් තුනකට සංඛ්‍යාව කැඩුවා. දැන් පුතේ ඔයාට මේ කොටස් වල තියෙන සංඛ්‍යාව වෙන වෙනම කියවන්න පුළුවන්. දැන් මේක ඇල්ල වහලා දාන්න. මේක ඇල්ල වහලා දාන්න. මේක ඇල්ල වහලා දාන්න. මේක ඇල්ල වැහුවෙන් පස්සේ ත්‍රිපිටකය කියවන්න බලන්න බැයිද කියලා? 129 ඔයාට කියවන්න පුළුවන්. හරි. එහෙනම් මේක ඇල්ල වහන්න. 63 කියවන්න පුළුවන්. සිම්පල් නේ පුතේ. අනිවාර්යෙන් කියවන්න පුළුවන්. හැබැයි දැන් ඊළඟ පුතේ ඔයා දැනගන්න ඕන දෙයක් මෙන්න මේ ටික. මේ දකුණු පැත්තේ කෙළවරේ එක ලොකුවට හිතන්න එපා. ඒක 129ම කියන්න. වම් පැත්තේ තියෙන ඊළඟ සංඛ්‍යාව ටික මේක දහස් කියලා කියන්න. මොනවද? දහස්. දහස්. දහස් කියලා කියන්න. දහස්. එහෙනම් අපි කියමු 63000. කොහොමද ලියන්නේ? 63000. 63000. 63000. 63000. 129. 129. ලේසි. ලේසිම ලේසි. 63129. 63129. දහස් ගොඩේ 63ක් තියෙන හින්දා අපි කියන 63000. 129. 129 කියන එක එහෙමම අපි ලියනවා 63129. එහෙනම් මේ මොකද්ද මල් ලියලා තියෙන්නේ? 1 2 3 ඉරකින් වෙන් කරා. මේක ඇල්ල දහස්. මොන දහස්ද? 56000. 56000. 56000. 498. ඔය විදිහට තමයි යන්නේ. 56498. 56498. 56498. උත්තරේ වෙන්නේ 63129. බලන්න එපා ඉලක්ක ලොකු වුණා කියලා. 394 ඉලක්කම් 3 යොදාගෙන 394 ඉලක්කම් 3 යොදාගෙන ලිපිය හැකි විශාලම සංඛ්‍යාව ගණන කරා මේ දක්වන්න. විශාල මේක ගණන කරා මේ දක්වන්න. එහෙනම් මොකද මෙතන හදන්න පුළුවන් ලොකුම එක? 943. ලොකුම සංඛ්‍යාව. දැන් මේකේ 9ක් අඳින්න. 1යි 2යි අඳගෙන අඳගෙන යන්න 9. 1යි 2යි පාට කරන්න ඕන. 3යි 4යි 5යි 6යි 7යි 8යි 9. 9ක් අඳ. 9ක් අඳ. ඊළඟ 4ක් අඳින්න. 1යි 2යි 3යි 4යි. ඊළඟ 3ක් අඳින්න. 1යි 2යි 3යි. 940 තුන. 943. 943. තේරුණා නේද? හරි ලේසි පුතේ. මේවා ලොකු අමාරු දේවල් නෙමෙයි. අවසාන ප්‍රශ්න අද දවසේ කතා කරන. 4 3 දශම සංඛ්‍යාවක් ලෙස ලියු විට හදන්න උත්සාහ කරන්න එපා. මතක තියාගන්න. 4 3 කියන්නේ පුතේ දශම සංඛ්‍යාවක් ලෙස ලියපුවාම 0.75. 0.75. 4 3 දශම සංඛ්‍යාවක් විදිහට ලියපුවාම 0.75. ඔතෙන්ටම මම අලුත් දේවල් චුට්ටක් තව කියලා දෙන්නම්. තව 4 5 2ක් අපි කතා කරනවා. ඒ 4 5 2ක් ඔන්න ඔන්නම කියලා දෙන්න. ඒ 4 5 2 වෙන්නේ මොනවද පුතේ? පළවෙනි එක 4 1. 4 1. 4 1 කියන්නේ 0.25. ඊට පස්සේ 4 2. 4 2 කියන්නේ 0.5. ඊට පස්සේ පුතේ 4 3 කියන්නේ කීයද? 0.75. දැනගෙන ඉන්න. අපි ඉදිරියේදී කතා කරමු 10 5 2 5 මේ කියන ඔක්කොම කතා කරමු. පිළිතුර වෙන්නේ 4 3 කියන්නේ 0.75. 0.75. තේරුණා නේද?
ලියාගන්නකෝ. බින්දස්ම හතයි පහයි. හතරෙන් එක කියන්නේ බින්දස්ම දෙකයි පහයි. හතරෙන් තුන කියන්නේ බින්දස්ම හතයි පහයි. හතරෙන් දෙක කියන්නේ බින්දස්ම පහයි. එතකොට දෙකෙන් එකට බින්දස්ම පහයි. ඔව් ඔව් අපි ඒක ඉස්සරහට සාකච්ඡා කරමු. පොඩ්ඩ අද දවසේ වැඩ ටිකස ඉවර කරනවා. අපි දැන් මෙච්චරලා සාකච්ඡා කරේ පුතේ. මෙච්චරලා සාකච්ඡා කරේ. මෙන්න මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ. මෙන්න මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ. මෙන්න මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ. පළමු ප්‍රශ්න පත්‍රය. පළමු ප්‍රශ්න පත්‍රය. එතකොට අපි හෙට නැවත සාකච්ඡා කරනවා පුතේ. මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ දෙවන ප්‍රශ්න පත්‍රය. දෙවන ප්‍රශ්න පත්‍රය. එතකොට අද වගේම හවසයි උදේ දෙකේම හෙටත් වීඩියෝ එක එහෙම නැත්නම් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. අද උදේත් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. අද රැයත් සම්බන්ධ වෙන්න පුළුවන්. හෙට උදේත් සම්බන්ධ වෙන්න පුළුවන්. හෙට රැයත් සම්බන්ධ වෙන්න පුළුවන්. දිගටම උදේ හවස දෙකේම කැමැති වෙලාවක පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් අපි මෙතනින් වැඩ කටයුතු ටික නතර කරනවා. අපි නැවත හම්බෙන්නේ හෙට උදේ. ඒකම ඔයාලගේ ලකුණු ගන්න ප්‍රශ්න 10ක් තිබ්බා. 10ෙන් කීයද කියලා දාගන්න. එක ප්‍රශ්නයකට ලකුණු 10 ගන්න දාලා 100ෙන් හදාගත්තත් කමන්නේ. 190යි 180යි 170යි ඕන විදිහකට හදාගන්න. ලේසිම ක්‍රමය තමයි 10ෙන් කීයද කියලා ලියාගත්තන වැඩි වෙලයි. ආයිබන්දේ පුතේ. එහෙනම් අපි නැවත හම්බෙමු. හෙට උදේ 5:00.